Welcome to my YouTube channel. Hi, කොහමද ඔගලන්ට? ඔගල බලන ඇති මේ මල්පැල ගොඩක් උස්සගෙන මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. මගේ පරණ වීඩියෝස් ඔක්කොගෙම ඔගල දැකලා ඇති ලස්සන පැල වර්ග තිබ්බ කොළපාට වැල් වගේ පැල. ඉතින් හැමෝම කමෙන්ට්ස් වල අහලා තිබුණා මොනවාද මේ පැල જાති කොහොමද ඒවා හදාගන්නේ. ඒ වගේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් මම දියතට ගිහින් මේ වගේ පැල ගෙනාවා. ඒවා හදන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. යන් මේ පැල හදන්නේ කොහොමද කියලා බලන්න. වගේ පෝච්චි වල ලස්සන මල් පිපෙන පැල වගේක් හදලා තිබ්බා. දැන් ඒව සේරම මැරිලා ඉවරයි. හැබැයි මේ මල් පැල නම් ඉතුරු වෙලා තියෙනවා. ඒවත් මම සුද්ධ කරලා මේක නැවතත් ලස්සනට හදන්න තමයි යන්නේ. මෙන්න මේවට කියන්නේ දවල් කුමාරි කියලා. අපේ තාත්තා තමයි කිව්වේ දවල් කුමාරි කියලා. මොකද මේව දවල්ට තමයි මල් පිපෙන්නේ. ලස්සනට පිපුණා. හැබැයි මේව සේරම ටික මේ මැරිලා. දැන් ආයි ඒක හදන්න ඕනේ. අපි යමු. මගේ ඉතුරු තව පෝච්චි ඉතුරුලා තිනවා. ඒ වගේත් හදන්න ඕනේ. තව ඔයගොල්ලෝ දැක්කනේ මගේ ගෙදර අර දිග වැල්වල් තියෙනවා. ඒ වගේ චූටි චූටි කෑලි කපල අලුතෙන් පැල හදා ගන්න පුළුවන්. මම ඒවත් හදන්නේ කොම් එකේ පෙන්නන්නම්. ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එකේ මම ගෙදර පෙන්නුවා. මගේ ගෙදර සුදු පාට තීම් එකකට තමයි වයිට් කලර් තීම් එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේවා ඒගොල්ලොන් ගෙනල්ල ඒගොල්ලන් හදලා තියෙන්නේ කළු පාට පෝච්චි වල. ඉතින් මම සුදුපාට පෝච්චි වෙනම ගත්තා. සුදුපාට මගේ ගෙදර තීම් එක නිසා මේ වගේ පෝච්චි ටිකක් ගත්තා. තව මම ලොකු පෝච්චි ටිකක් ගත්තා. මේ මොකද මම පහන තියද්දී මට මල් ටිකක් නැහැනේ. ඒක නිසා මල් පැල මල් පිපේවා ටිකකුත් මම අරගත්තා. මේ තියෙන ඒවා මේ පිච්ච පැලයක්. ඉතින් මම ලොකු පෝච්චි ගත්තේ පිච්ච පැලේ හදන්නයි. වත සුද්ධ මල් පැලයක් ගත්තා ඒක හදන්නයි. මේ තියෙන්නේ අර ඔයගොල්ලෝ දැකලා ඇති කලින් වීඩියෝස් වල වැල් වැල් වගේ ගොඩාක් අර ලස්සනට හැදිච්ච පැල තමයි මේ පැලේ පොඩි කාලේ. මේවා මේ හොඳට හැදුනා මේම දිගට මේ වැල වගේ වැටෙනවා. ඉතින් මම මේ වගේ පැල ටිකක් ගත්තා. මේවා කියන්නේ මනි ප්ලාන්ට්ස්. ඉතින් මේවා රෑට ඔයගොල්ලෝ කියනවා ගේ ඇතුලේ තියාගන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට ඒක බොරු කතාවක්. මොකද මේ පැල වලින් කරන්නේ වාතයේ තියෙන විෂ වායුව උරාගෙන අපිට හුස්ම ගන්න සුදුසු වාතය පිට කරන එක තමයි මේ පැල වලින් කරන්නේ. ඒක නිසා රෑට ගෙදර තියාගන්න කිසිම බය වෙන්න ඕනේ නැහැ. දැන් මේ ටික අපි හදමු. ඊට කලින් මම පස් ටික අරන් එන්න ඕනේ. තව කියන්න ඕනේ මගේ මේ පරණ වෙච්ච පෝච්චි වගේක් තියෙනවා. ඒවට මම ගේ ඇතුලේ තියෙන දිග වැල් ටික කපලා ඒවත් හදමු. යන්න. මගේ පරණ පැල මැරිච්ච පෝච්චි. ඒ වගේත් මට හදන්න පුළුවන්. මේ තව තියෙන කොමාරිකා පැල මම ගොඩක් ආසයි. මේ මෙතන ලොකු පැලයක් තියෙනවා. ඒකේ පොඩි පොඩි දළු දාලා තියෙනවා. දැන් මේ විදිහට කොමාරිකා මෙතනත් හැදුවා. මම මේ ටිකෙත් හැදුවා ලස්සනට. මේ රෝස පාට පැලේටත් මම ගොඩක් ආසයි. මේ තියෙන පෝච්චි ටික එකතු කරගමු අපි. එහා පැත්තේ පෝච්චි තියෙනවා අපි එකතු කරගන්න. මේ ලස්සන ඔයාලට මතකද මම මේක ගේ ඇතුලේ තියලා තිබිලා ඒක කැඩුනා. ඊට පස්සේ මම එළිය ලොකු පෝච්චි එක හැදුවා. ඒක දැන් ලස්සනට ලොකුවට හැදිලා තියෙනවා. ඉතින් මේ ටිකත් එකතු කරගමු.
මං ඇතුල තියෙන දිග පැල ටික අරන් එන්න මේකේ පොඩි පොඩි කෑලි කපලා මේ වගේ හදන්න. මේ තියෙන මගේ දිග පැල ටික ඒ වගේ කපලා කපලා අපි පොඩි ඒවා හදමු. මෙන්න මේ පැලත් ගෙනාවේ මේ සයිස් එකට තමයි දැන් මේවා මේ දික් වෙලා තියෙනවා මේ මේ පැලත් මේ තරම්ම දික් වෙනවා ඒක නිසා මේ පොඩි පොඩි කෑලි කපලා අපි පෝච්චි වල හදාගමු අපි දැන් මේ 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 වගේ තියෙන පසුයි මංගාව තියෙන පසුයි ඔක්කොම එකට කරගමු කනකොල වැලිලා තියෙන තනි කර මාල් වල ग्लव्स पावी मंगाव नियपुट मडकीला जर्मी ग्लव्स पावी මේකට අලුතෙන් පස් දා ගන්න ඕනේ නැහැ මේකේ තියෙන පස් ටික මෙහෙම අරගෙන පැලෙට් එකම අරගෙන මේකට දාලා මේ වගේ මේකෙත් පස් ටිකක් තියෙනවනේ ඒක නිසා මේකට පස් භාගයක් දාගත්තොත් ඇති මෙහෙම පස් භාගයක් දාගෙන මේකේ තියෙන පැලේ මෙහෙම ගන්න ඕනේ අතට मेकट मेम पस दागेन अपिगाव मेतीन पेले मेहम अरगेन मेहम गोनी पेले अरगेन मेक उड़ी मेम लसन गान मदट पसती कागन बटे मेकट दाल मे पस අදින්න තියෙන්න ඕනේ වැඩිය තද කරන්න එපා පස් එක මම අද පෝච්චි ටිකට පැල ටික දාගත්තා මඩ පොඩ්ඩක් ගෑවිලා මගේ චුට්ට වතුර වැඩි මගේ පෝච්චි වල තියෙන්නේ පැල පහ මේ ඉතුරු ටිකත් අපි හදාගමු ගත්තා ඒකේ මුල ගලවන්න නැතුව මේකේ අස්සේ දාලා හදන්න මේකට ඉතුරු පස්සේ දාන්න
ආහාරයක් හදාගමු එහෙම. පෝච්චියක් ඉතුරුනා ඒකට හදා ගන්නවා මේ වගේ අතු හැදෙනවා අපි අතු ටික කපා ගමු මේ ලස්සනයි යා මම වටේට වටේට ගහගත්තම් පොකුරක් වගේ වම ලස්සනට හැදෙනවා ඒක නිසා මම අතු ටික වම වටේට ගහගත්තා එවරන් පොකුරට පොකුරට මෙහෙම හැදෙනවා නාපු කළුපාට පෝච්චි වලට මේ පස්පුර වල මං ගාව තියෙන පොඩි පොඩි පැල ටික හදා ගන්නවා ඒවා ටිකක් ලොකු වුණාට පස්සේ සුදු පාට පෝච්චි වලට මාරු කර ගන්න පුළුවන් නේ මේ විදිහට පස් දාලා मुखद चुट्टा के खाट वेला ओहर मादी वेला मांगे को मंद मगे पैलटिक हदागी नीवर आई සතියක් විතර යද්දි මේව හොඳට වැවෙනවා මේ තියෙ දැක්ක හරිම ලේසි හදලා බලන්නකෝ ලේසි කියලා පටන් ගත්තට අමාරුයි මේ තියෙ ඒ වුණාට සතියක විතර මේව ලස්සනට වැවෙද්දි මට හරිම සතුටුයි දැන් මම මේ තඩි පෝච්චි ලොක පෝච්චි හදන්නේ වටේට හදාගත්තා. එතකොට වටේට මේක ලස්සනට ඔහොමම වැල් වැල් එන නිසා මම මේක ලස්සනට වටේට හදාගත්තා. මව නිවිති පැලෙත් හදාගත්තා බලමු මේක වැවෙයිද කියලා සතියක විතර බලන්න ඕනේ මේක කොළ දාලා ලස්සනට හැදෙයි ඉතින් ඔන්න මම ඔයගොල්ලන් අහපු කමෙන්ට්ස් වලට ලස්සන වීඩියෝ එකක් කරා
මං කොහොමද මල් පැල හදාගන්නේ කියන දේ ඒ ටික වවාගෙන ඉවර වෙනත් මං ඕගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් බලන්න කොහොමද ලස්සනට වැවෙන්නේ කියලා එහෙනම් වීඩියෝ එක එන් කරනවා මගේ පියුමි ශ්‍රීනායක YouTube channel එක තාම subscribe කරලා නැත්තම් subscribe කරලා support එකක් දෙන්න එහෙනම් ගිහින් එන්න bye Subscribe.